රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතල හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වුවත් රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති හිඟ බව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණවල දත්ත ඇතුළත් නිවේදනයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පැවසුවා. කෙසේ නමුත් ෆාමසි හිමියන් පවසන්නේ ඇතම් ඖෂධවල හිඟයක් මේ වන විට පවතින බවයි. පැන්ඩ්‍රොල් වෙනම එන ප්‍රමාණවල අඩුයි දැන්. කම්පැනි වයිස් බලුවාම අඩුයි. සුගර් බෙහෙත්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒවත් සමහර කම්පැනි වලින් එන ඒවා නැහැ. පැරසිටමෝල්, විටමින් සී, විටමින් බී කොම්ප්ලෙක්ස් අඩුවෙන් තියෙනවා. ඒ වගේ ප්‍රෙෂර් වෙයිට් පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා. ඖෂධ හිඟය සම්බන්ධයෙන් ජනතාවද මෙලෙස අදහස් පළ කළා. අද නෑ කියලා ඉන්ස්පෙක්ටර්ලා ඉඳලා ආවේ. බේත් නෑ. ඒ අවුරුදු පහකට බේත් අම්බේ. බේත් කොලෙස්ටරෝල් පෙති, ප්‍රෙෂර් පෙති, ඇස්පිරින් පෙති ඒවා තමයි. මාස මාසෙට ගන්න අද නෑ. 120ක් ඒ ළඟදී වැඩි කරා. ආයි මේ ඊයේ පෙරේද 120ක් වැඩි කරලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය බේත් වර්ග නැහැ නේ. මොණ්ඩ ටයිරොස් එකට බේත් නැහැ. කොයි යන්නේ ස්පිටාලෙක ස්පිටාල් බේත් නැහැ. මේ අතර රජයේ රෝහල්වල ඖෂධ හිගයක් පවතින බවට රජයේ වෛද්‍ය සංගම්ද පෙන්වා දෙනවා. ඉස්සර වෛද්‍යවරු දන්නවා මේ බෙහෙත තියෙනවා. හෙටත් තියෙනවා. ලබන සතියෙත් තියෙනවා කියලා උන්ට යම්කිසි විශ්වාසයක් තිබ්බ සිස්ටම් එක පිළිබඳව. අද වෛද්‍යවරු වෙවුල වෙවුල රෝගීන් ඇතුළත් කරගන්නේ රෝහලට. මේ රෝගියාට අවශ්‍ය බෙහෙත දැන් ඇතුල් වුණාට හෙට තියෙයිද කියලා දන්නේ නැහැ. සැත්කම් වලට අවශ්‍ය සමහර උපාංග බෙහෙත් වර්ග නැති වෙලා තියෙනවා. ඒ ඖෂධ ගණනාවක හිඟයක් තියෙනවා. ඒ වගේම ඖෂධ ඉදිරියේදී හිඟවීමට විශාල ප්‍රමාණයක් નિયમિતයි. සමහර ඖෂධ වර්ග මේ වෙනකොට අපිට නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. රෝග වලට ඖෂධ දෙන්න ඖෂධ නැහැ විතරක් නෙමෙයි. ඖෂධ දෙන්න රෝගය හොයාගන්න අවශ්‍ය කරන ප්‍රතිකාර පරීක්ෂණ කිරීමට අවශ්‍ය උපකරණ වලත් හිඟයක් මේ මොහොතේ පවසිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට විහිළු සපයන ආයතනය බවට පත් කරන්න එපා. කෙසේ වෙතත් මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ලෝක බැංකුව සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යවරයා අප කළ විමසීමකදී පැවසුවා.